අපේ සංස්කෘතිය විදහා දක්වන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය පසුගිය 7 වෙනිදා ආරම්භ වුණා. අපි මහනුවර පෙරහැරේ පුංචිම නැටුව ගැනත් අලිපන්තිය හැඩකරන අලියඳුම් නිර්මාණය කරන තදානි මහතා ගැනත් තොරතුරු ඔබට ගෙනාවා. අද අපි කතා කරන්න යන්නේ පෙරහැරට සහභාගී වෙන අලියඳුම්ව ආරක්ෂා කරගෙන අසනීපයක් හැදුනම බෙහෙත් කරන අලිපන්තිය බහරව ඉන්න ප්‍රධාන වෛද්‍යවරයා ගැනයි. මේ තමයි අලිපන්තිය බහරව ඉන්න ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී දංගොල්ල මහතා. පෙරහැර පටන් ගන්න කලින් පශු වෛද්‍යවරු පිරිසක් එකතු වෙලා හැමදාම නුවර පෙරහැරට ගිහින් අලියතුන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව, හදිසි රෝගාබාධ ගැනත් හොයලා බලනවා. ඒ වගේම මහජන ආරක්ෂාව, අලියෙක්ව කොයි විදිහටද අරන් යන්න ඕනි කියන හැමදේම ගැනම හොයලා බලන එක ඔවුන්ගේ කාර්යභාරය. ඒ වගේම අලි බලන ඇද්ගව්ව ගැනත් හොයලා බලනවා කියලා දංගොල්ල මහතා කිව්වා. මේ විදියට ලොකු කාර්යභාරයක් කරද්දී තමන්ට සිදුවෙච්ච අමතක නොවන සිදුවීම් ගැනත් ඔහු අපිත් සමග කිව්වා. එක සැරේක මට මතකයි කතරගම දේවාලේ කරඬුව දේවාභරණ තිබිච්ච අරංගිය අලියා තරුණ අලියකේ කාලේ දැනටගේ කාලේ කලින් දේවාල පෙරහැර මාලිගා පෙරහැර ගෙවදුනට පස්සේ අපි කවුරුද දන්නව කතරගම දේවාල පෙරහැර මාලිගාවෙන් ඉඳලා ආපස්සට එන්න ඕනේ. කතරගම දේවාල තියෙන ටවුමේ. දැන් මේ ආපස්සට එන වෙලාවේ මොනෝ හරි හේතුවකට මේ අලියට ඒ හිතට මොනෝ හරි ප්‍රශ්නයක් ඇති වුණා, මොකක් හරි සිද්ධියක් ඇති වුණා. අපි තාමවත් දන්නේ නැහැ මොකද්ද වුනේ කියලා. මේ අලිය පටන් ගත්ත දේවාභරණත් අරගෙන රජ වීදියේ ත්‍රිගුණමල වීදියේ දිගේ පිටේ මිනිස්සුකුත් තියාගෙන එහෙට මෙහෙට දුවන්න. ඉතින් කොමාරි අන්තිමට අලි බාස් ගොව්වම ඇත් ගොව්වම එකතු වෙලා ද මමත් ලෑස්ති පිට හිටියා අලියා සීනති කරන්න අවශ්‍යතාවයක් වුණොත්. හැබැයි කාටවත් මිනිස්සෙකුටවත් භාණ්ඩයකටවත් හානියක් වුණේ නැහැ, අලියට හානියක් කරගත්තෙත් නැහැ. ඉතින් මේක හරීම අපූර්ව සිද්ධියක්. මොකද අලියාගේ ලයිට් පත්තු වෙනවා, දේවාභරණ පිටේ තියෙනවා, මිනිස්සෙක් ඉන්නවා, අලිය දුවනවා කිසිම හේතුවක් නැතුව. අපි මොකද කියලා දන්නේ. ඉතින් ඒක එක සිද්ධියක්. ආයෙම මතකයි තව අවුරුද්දක සිද්ධ වුණා මේ දැන් දෑලේ යන ඇත්ත දෙන්න මැදින් යන කරඬුව ගෙනියන අපි දන්නවා දළදා කරඬුව වඩම්මන ඇතා ඉන්නවා. ඊට පස්සේ දෑලේ යන ඇත්ත දෙන්නෙක් ඉන්නවා. මේ ඇත්ත දෙන්නගේ මොනවා හරි ප්‍රශ්නයක් අපි දැක්කා මාලිගාවෙන් පිටත් වෙනකොටම. ඉතින් ඒ දෙන්න එච්චර මොකක් හරි නොහොඳ නෝක්කාඩුවක් තිබුණා කියලා තමයි මම හිතන්නේ. දැන් සාමාන්‍යයෙන් පෙරහැර පැය එකමාරක් දෙකක් විතර ගියන් පස්සේ එකපාරටම දෑලේ ඉන්න එක ඇතෙක් තීරණය කරා කරුණු අරන් යන යතාවට පයින් ගහන්න. එතකොට දැන් පයින් ගැව්වම මමත් හිතනම හිටියා. මම දැන් මම හිතුවා දැන් පයින් ගැව්වම කරුණුව තියෙන යතා අනිත් යතාවට පාර දෙයි කියලා. ඇත්තට මෙහෙම එකක් වුණේ නැහැ. පාර දුන්නට පස්සේ කරුණුවත් අරගෙන කරුණුව තිබිච්ච යතා පාරේ අයිනකට ගියා. පාර දීපු යතා අපි පෙරහැරෙන් අයින් කරා. ඉතින් මට හරිම පුදුමයක් ඇති වුණා ඒ වෙලාවේ. මේ ඇත්තටම මේ තරුණ ඇත්තු තරුණ සත්තු කැලේ ඉන්නකොට නම් එකෙක් ගැහුවොත් අනිකත් ගහනවා. දැන් මේ වෙලාවේදී ඇත්තටම කරුණු කරේ තියාගෙන මේ මොනවත් රියක්ෂන් එකක් තිබුණේ නැහැ. නිකන් ඒ ගුටි කාගෙන කරුණුවත් අරගෙන පැත්තකට ගියා. ඉන්දිරාජා අපේ රටට ලැබුණේ ඉන්දියාවේ. ඒ වගේම ලංකාවේ ඉන්න ලස්සනම ඇතුන් කිහිප දෙනාගෙන් එක් ඇතෙක් විදිහට සැලකෙන කතරගම වාසනා කියන්නේ වෙනස්ම චරිතයක් තියෙන ඇතෙක්. ඒ වගේම ගාම්භීර ගමනක් තියෙන ඇතෙක්. අපිට ඉන්න ලස්සනම ඇතා විදිහට සැලකෙන නැදුම්ගමුවේ රාජාත් ඉන්දියාවෙන් අපිට ලැබුණු කෙනෙක්. මේ තුන් දෙනා ගැන හොඳටම දන්න දංගොල මහතා කතා කළේ මේ විදිහට. මට මතකයි ඉන්දිරාජා ලංකාවට නැවෙන් එනකොට පොඩි අලි ඇත් පැටියෙක් වෙලා එනකොට අපේ මහාචාර්ය කුරුවිට මහතාත් සමග මම පොඩි වෛද්‍යවරයෙක් විදිහට මමටත් නැවට යන්න සිද්ධ වුණා මේ ඇත් පැටියව බාර ගන්න. ඉතින් ඒ දවසේ ඉඳලම මට ඉන්දිරාජව මතකයි. ඒ දවසේ නම් ඉන්දිරාජා ඇත්තට දඟ නැහැ. පස්සේ මේ අතා ලොකුවෙන් හරියට දඟ වුණා. ඉතින් ඉන්දිරාජා ගැන හුඟක්ම මේ ඇත්ත තුන් දෙනාගෙන් ගොඩක් මම දන්න කතා තමයි ඉන්දිරාජා. ඇත්තටම ඉන්දිරාජා චිත්‍රපටි කීපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා, ඒවටත් මම සහභාගි වෙලා තියෙනවා. ඒත් එක්කම මේ ඉන්දිරාජාගේ චරිතය තමයි බොහොම වටින්නේ. මොකද ඉන්දිරාජාට අර එයා වයසින් මුහුකුරා ගියේ
ලංකාවේදී ඉන්දියාවේ යථා වුණාට. එතකොට ලංකාවේ ඇතුත් එක්ක ගනුදෙනු කරපු හැටි මට මතකයි. කීප සැරයක්ම කලබල වෙලා කලින් දේවඩන ළමේ ඉන්නකොටත් කලබල වෙලා කුලප් වෙලා එහෙ මෙහෙ දුවලා අල්ලගත්ත හැටි. එතකොට නිර්වින්දනය කරලා කීප සැරයක්ම අල්ලලා තිනවා ඉන්දිරාජව. ඒ වගේ ගොඩක් මතක තියෙන මේ සිද්ධි කීපයක් තියෙනවා ඉන්දිරාජගෙන. ඉන්දිරාජා ඉතින් තරුණ කාලේ හරි දඟ ඇතෙක්. දැන් කරඬු අරන් යනවා බොහොම හොඳට. ඒත් එක්කම දැන් වාසනා මම දකින්න කතරගම මහ පෙරහැරේ දකින්න අනිකුත් පෙරහැරවල දකින්න නුවරත් එනවා. ලංකාවේ ඉන්න ඉතාම ලස්සනම ඇත්තු කීප දෙනාගෙන් එකෙක් කියලා අවිවාදයෙන් කවුරුත් පිළිගන්නවා. කොච්චර ලොකු වුණත් අමුතු එයාට තියෙන අමුතු චරිතයක්. දැන් කතරගම ඇතා බලන බාසුන් නැගේ දැන් බලන්නේ යාගේ පුතා ඇතතරම ඒ දෙන්නගේ අතර අමුතු සම්බන්ධතාවයක් තියෙනවා. මං හිතනවා ඒ සම්බන්ධතාවයෙන් ගොඩක් අපි ප්‍රයෝජන ගන්නවා වාසනාව කලබලෙන් නැතු පෙරහැරේ යන්න. අනිත් අලින්ෙත් එහෙම තමයි. ඒ වුණාට වාසනාව විශේෂයෙන්ම මට මතකයි කීප සැරයක්ම දඟලපු වෙලාවල් තියෙනවා. සමහර වෙලාවල් තිබිලා තියෙනවා වාසනාව සීනති කරන්න වෙච්ච වෙලාවල් තියෙනවා මට. තුවාල සුද්ධ කරන්න සමහරලාවට ඒ වගේ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වාසනාවත් එක්ක ලෙඩ වුණාම බේත් කරපු අවස්ථා කීපයක් තියෙනවා මට මතක තියෙන. දැන් නැදුංගමුව ඇත්තරම අපි අදටත් පිළිගන්නවා ලංකාවේ ඉන්න ලස්සනම ඇතා කියලා. ලංකාවේ ඇතෙක් නෙමෙයි මෙයා ඇත්තරම. අපිට ඉන්දියාවෙන් හම්බෙච්ච ඇතෙක්. කොහොමාරි ඉන්දියාවෙන් තෑගි දීපු කෙනා ගාව නෙමෙයි දැනට ඉන්නේ. කොහොමත් අපි මේ ඇතාගේ අයිතිකාරයා මේ ඇත්තරම දැන් හර්ෂ වෙද මහත්තයාගේ තාත්තා. අපි කවුරුත් හරියට ගරුසරු කරන අලිහිමියෙක්. එයාගේ පුතත් එහෙමයි. අපිත් එක්ක හරියට බොහොම උරෙන් උර ගැටිලා එයා වෛද්‍යවරයෙක්. එයා දන්න ಜಾති අපි ඉගෙන ගන්නවා. මං හිතන්නේ නැදුංගමු යතාට මම වෙදකම් කරලා තියෙන වාර ගාන බොහොම සීමිතයි. මොකද එයාගේ අයිතිකාරයා ආයුර්වේද වෛද්‍යවරයෙක්. එයාට හොඳට තේරෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් තේරෙනවා. එයාට බටහිර වෛද්‍ය විද්‍යාවත් තේරෙනවා. ඉතින් ඒ ඇතාගේ අයිති පවුල ගැන අපේ හරි බොහොම මගේ බොහොම පැහැදීමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ හරි උගත් අය. අලි ගැන හොඳට දන්න අය. අලි බෙහෙත් ගැන දන්න අය. ඉතින් මමත් ඇත්තටම ඒ පවුලෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පවුලක් ඒක. hiru gossip.lk